අතරක සමීපස්සන සතිය සඳුදා පළමුනි කියවීම ඩැනියෙල් දෙවිවරයාගේ පොතෙන් ගත් පාඨයකි. නිදොස් මත මරණය හිමි වේද? බබිලෝනියාවේ ජෝතිම නැවති මිනිසෙක් ජීවත් විය. ඔහු හිටා රූමත් කාන්තාවක් වූ යුල්කියාගේ දුවවන සුසන්නා සරණ පාවාගෙන සිටියේය. ඇගේ දෙමාපියන් දැහැමි අයූ බැවින්ද ඔවුන් ඇයට මෝසස්ගේ ව්‍යවස්ථාව හොඳින් උගන්වා තිබුණු බැවින්ද ඇය දෙවියන් වහන්සේට ගරුබිය පාන කාන්තාවක් වූවාය. ජෝකීම් ඉතා ධනවත් කෙනෙක් වූ බැවින් සිය නිවසේ ආබද උයනක් ඔහුට තිබිණි. අන් කිසියෙකුට වඩා ඔහුට සෙනග ගරුබුහුමන් කළ බැවින් යුදෙවරු බොහෝ විට ඔහු බැහැදැකීමට පැමිණියහ. ඒ අවුරුද්දේ විනිශ්චයකාරයන් වශයෙන් ක්‍රියා කිරීමට සෙනග අතුරින් වයසක මිනිසුන් දෙදෙනෙකු තෝරාගෙන තිබිණි. මිනිසුන් හට මඟ පෙන්වනායමින් බොරුවට ඉදිරිපත් වන වයසක අය සහ විනිශ්චයකාරයන් මගින් බබිලෝනියට දුෂ්ටකම් පැමිණියේ යයි ස්වාමීන් වහන්සේ වදාරා ඇත්තේ මොවුන් ගැනය. ඒ මිනිසුන් දෙදෙන බොහෝ විට ජෝකීම්ගේ ගෙදර වූහ. නඩු ඉදිරිපත් කිරීමට පැමිණි සියල්ලෝම ඔවුන් වෙතාහ. මත්දහනි සියලු දෙන ඉවතට ගිය පසු තම සැමියාගේ උයනි සක්මන් කිරීම සන්නාගේ සිරිතක් විය. ඇය සක්මන් කරනු සඳහා දිනපතා ඉනුදුටු අය ඒ වයස මිනිසුන් දෙදෙනාද ක්‍රම ක්‍රමයෙන් ඇයට ආලය කිරීමට පටන් ගත්ත. සිහිනුවන පසක දමා යහමග යාමට ඔහු කිසි උත්සාහයක් නොකර සත්ගුණවත් පැවැත්මී අවශ්‍යතාවයන් අමතක කළහ. මෙලෙස ඔහු හොඳ ප්‍රස්ථාවක් බලාගෙන සිටියෝය. සන්නාද දිනක් සිරිත් පරිදි සේවිකාවන් දෙදෙනෙකු සමග ආවාය. එදින අවුරස්නේ තද දිනයක් වූ බැවින් උයන තුළ ඇයට ස්නානය කිරීමට වුවමනා විය. සැඟවුණු ස්ථානයක සිට ඇය දෙස ඔත්තුවක් බලා සිටි වයසක දෙදෙනා අතර වෙන කිසිවෙක් එහි නොවිය. ඇද සේවිකාවන් නමතා මට තෙල් ටිකක් සහ දුවනාදේපනී ටිකක් ගෙනින්න. මා ස්නානය කරන විට උයනේ දොරටුව වසාගමන්නයි කීවාය. සේවිකාවන් ගිය විගසම වයසක මිනිසුන් දෙදෙනා ඇය වෙත දිවාහ. ඔහු ඇයට කතාකොට මේ බලන්නේ උයනේ දොරටු වසාදමා ඇත. කාටවත් අපව නොපෙනී. ඔබ සමග සැතපීමට අපි කැමැතිය. ඒ නිසා අපට ඉඩ දෙන්න. ඉඩ නොදුනහොත් තරුණයෙකු ඔබ සමග සිටි බවටත් ඔබ සේවිකාවන් ඒ නිසාම යන්නට හැරිය බවටත් අපි දෙදෙනාම සාක්ෂි දෙන්නුයි කීහ. එවිට සුසන්නා සුතුම් වෙලා කතා කරමින් මා කුමක් කළත් උගලට අසු වී ඇත. මා ඔවුන්ට එකඟුණොත් මට මරණ නියතය. මා විරුද්ධ වුණොත් මට ඔබගෙන් පලා යන්න බැරිවනු ඇත. ඒත් ස්වාමීන් වහන්සේට විරුද්ධව පව කරනවාට වැඩියෙන් ඔබගේ බලයට නිදොස්ස අසු වෙන්න කැමති වෙමි කීවාය. මෙසේ කියා ඇය පුළුවන් තරම් මහාඩින් කෑ ගැසුවාය. වයසක මිනිසුන් දෙදෙනාද ඇයට දොස් පවරමින් කෑ ගැසන්නට වූහ. මෙසේ කෑ ගැසා ඔවුන්ගේ එක්කෙනෙක් උයනේ දොරටු ඇර දිව ගියේය. දිවසියෝද උයනේ කෑ ගැසීම මතා සිතුවරදේ කුමක්ද කියා බලනු පිණිස නිවසේ පැත්තක පිහිටි දොරින් දිවාහ. වයසක මිනිසුන් දෙදෙනා ඔවුන්ගේ කතාව කිහිපසු සේවකයෝ ලජ්ජාවට පත් වූහ. මන්ද සුසන්නාම ගැන මෙවැනි දෙයක් කිසිදාක ඔවුන් නොඇසු බැවිනි. පසුදින ඇගේ සැමියා වන ජෝකීම්ගේ ගෙදර රස්වීමක් පවත්වන ලදී. වයසක දෙදෙනාද ඇය මරණයට පත්කිරීමට තීරණය කොට පළිගැනීමේ චේතනාවෙන් පැමිණියහ. ඔහු පිරිසමතා ජෝකීම්ගේ බිරිඳවන හිල්කියාගේ දුවවන සුසන්නා කැඳවන්නයි කීහ. ඇයට ඒ දන්වන ලදී. ඇයද ඇගේ දෙමාපියන්ද ඇගේ දරුවන්ද නෑදෑ සියල්ලන්ද කැටුව පැමිණියාය. ඇගේම සෙනගද ඇදට සියලු දෙනාද වැළපෙන්නට වූහ. එවිට මේ වැඩිමහල් දෙදෙනා මුළු සෙනග ඔවුන් වටේට සිටගත් පසු නැගිට ඔවුන්ගේ ඇයගේ හිස මත තැබූහ. ඇද කඳුළු සලමින් දෙවන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු ඇතිව ඇගේනිත් ස්වර්ගය දෙස යොමු කළාය. එවිට වැඩිමහල්ලන් දෙදෙනා කතාකොට අපි දෙදෙනා තනිව උයන රගින් අවිදින විට මේ ඉත්‍රී සේවිකාවන් දෙදෙනා සමග පැමිණියාය. ඉන්පසු ඇය උයනේ දොරටු වසාදමා සේවිකාවන් යන්නට හරියාය.
ඒ අවස්ථාවේදී සංග වී සිටි එක්තරා තරුණයෙක් අවුත් ඇය සමග සතුකුණේය. උයනේ කොනක සිටි අපි මේ අපරාධය දුටු විට ඔවුන් වෙත ඉක්මනින් ගියමු. ඔවුන් දෙදෙන එකට සිටිනවා දුටු නමුත් අපට ඒ මිනිසා අල්ලන්නට නොහැකි විය. ඔහු අපට වඩා ශක්ති සම්පන්න කෙනෙක් විය. ඔහු දොරටු අරගෙන දුවන්නට විය. එහෙත් අපි ස්ත්‍රිය අල්ලාගෙන ඒ තරුණයා කවරෙක්දයි කියා අසූ නමුත් එය අපට උත්තර නොදුන්නාය. මේ අපේ සාක්ෂියයි කීය. ඔවුන් ප්‍රජාමූලිකයන් සහ විනිශ්චකාරයන් වූ බැවින් පිරිස ඔවුන් කී දේ විශ්වාස කළ සන්නාද මරණීති නියම කරනු ලැබුවාය. ඇද මහණින් කෑ ගසා සදාතන දෙවියනි, ඔබ සියලු රහස්ද යමක් සිදුවීමට පෙර සියල්ලද දන්නාසේක. ඔවුන් මට විරුද්ධ බොරු සාක්ෂි කියා ඇති බව ඔබ දන්නාසේක. මට විරුද්ධ ඇති ඔවුන්ගේ වෛරය නිසා මා නිදසුවද මට දැන් මරණය නියතේ කීවාය. ස්වාමීන් වහන්සේද ඇගේ ඉල්ලීමට සවන් දුන්සේක. ඇය මෙසේ මරණයට ගෙන යනු ලැබූ විට උන්වහන්සේ දානියල් නම් තරා තරුණ ළමයෙකු මේ ක්‍රියාවට විරුද්ධව නැගී සිටීමට පෙළඹවුසේක. මොහු කෑ ගසමින් මේ ස්ත්‍රියගේ මරණය ගැන මට වගකීමක් නැතයි කීය. එවිට සියලු දෙනා ඔහු වෙත හැරි ඔහුට කතා කොට ඔබ මේ කියන දේවල තේරුම කුමක් දැයි විචාලහ. ඔහුද ඒ මහ පිරිස මැද සිටගෙන ඔවුන්ට පිළිතුරු දෙමින් ඊශ්‍රායෙල් ජනෙනි, ඊශ්‍රායෙල් දියණියක් කියන දේ නොඅසා ඇත්ත සොයා ගැනීමට උත්සාහ නොකර ඇය මරණයට තීන්දුව කිරීමට තරම් ඔබ මහ මෝඩියෝද. ඔබ සියලු දෙනා නඩුව විමසූ ස්ථානයට ආපසු යන්න. මේ මිනිසුන් ඇයට විරුද්ධව බොරු සාක්ෂි දී ඇතයි කීවේය. එවිට සියල්ලෝ ඉක්මන් කොට ආපසු ගියහ. වැඩිමහල්රෝද දානියෙල්ට කතා කොට දෙවන්නාන්සි ප්‍රජාමූලිකයන්ට දී තිබෙන වරම ඔබටත් දී තිබෙන බැවින් එන්න අප සමග වාඩි වී ඔබ කියන දේවල තේරුම කුමක් දැයි කියා කියන්නයි කීය. එවිට දානියෙල් කතා කොට මේ දෙදෙනාගෙන් මට ප්‍රශ්න කිරීමට උවමනා බැවින් ඔවුන් දෙදෙනා වෙන්කොට තබන්නයි කීය. ඔවුන් වෙන් කළ පසු ඔවුන්ගෙන් කෙනෙකු ඔහු තමා වෙත කැඳවා ඔහුට කතා කොට ඔබ දුෂ්ටකමෙහි වයසට පත් වී ඇත. දැන් ඔබේ පරණ පාපවලට ඔබ වසඟ වී සිටින්නේහිය. නිදසුවද දැහැමිය උදාය මරණයට පත් නොකරන්නයි සම්බුදුරන් වහන්සේ කියා ඇති. නමුත් ඔබ ඔහුගේ අසාධාරණ තීන්දුව වලින් නිදොස් අය මරණයට පාවා දී වැරදිකරුවන් නිදොස් කරන්නුය. ඔබ ඇයි ඉතා පැහැදිලිව දුටු බැවින් ඔවුන් සැතපිසිටියේ කුමන ගසක් යටද කියා මට කියන්නයි කීය. ඔහුද පිළිතුරු දෙමින් සියඹලා ගසක් යටයයි කීය. දානියෙල්ද කතා කොට ඔබ කතා කළ ඇති. ඔබ කී බොරුව ඔබේ මිහිස පිටටම එවී. දෙවන් වහන්සේගේ දූතයා උන්වහන්සේගෙන් ඔබ ගැන තීන්දුව ලබාගෙන දැන් ඔබ දෙකට පලා දමනු ඇතයි කීය. ඉන්පසු ඔහු ඒ මිනිසා යන්නට හැර අනිත් වැඩිමහල්ලල් තමා ළඟට ගෙන්වාගෙන ඔහු අමතා යුදා දේශයට නොව කානන් දේශයට ජාතක වූ හැටි කරය. රූපශ්‍රියෙන් ඔබ මුලා වී ඇත. කාමරාගය ඔබ මමුලා කර ඇත. ඊශ්‍රායෙල් ගිනියන් කෙරෙහි ඔබේ ක්‍රියා කළේ මේ පිළිවෙලටද? ඔවුහුද ඔබට විරුද්ධව යාමට බියවුව. එහෙත් ඔබගේ දුෂ්ටකමට හිස නොනවන ඊශ්‍රායෙල් දියණියක් මෙහි සිටි. ඔබ ඔවුන් වෙත යන විට ඔවුන් සිටියේ කුමන ගසක් යටද කියා මට කියන්නයි කීය. ඔහුද පිළිතුරු දෙමින් නුග ගසක් යටයයි කීය. දානියෙල් එවිට කතා කොට ඔබත් කතා කළ ඇති. ඔබ කී බොරුව ඔබේ හිස පිටට මේවි. ඔබ කඩුවකින් ගෙදර දක්කාගෙන ගොස් ඔබ දෙපළු කොට ඔබ දෙදෙනා මරා දමන මිනිස දෙවන්නාන්සේගේ දූතයා බලා සිටින්නේ යයි කීවේය. එවිට මුළුමහා පිරිසම උන්වහන්සේ තුළ විශ්වාසය තබන ගැලවුම්කාර දෙවියන් වහන්සේට මහණින් ප්‍රශංසා කළහ. ඉන්පසු ඔහු බොරු සාක්ෂි දීම නිසා දානියෙල් විසින් වරදට පත් කරනු ලැබූ වැඩිමහල්ලන් දෙදෙනාට විරුද්ධව හැරුණාහ. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියම කර තිබෙන පරිදි සෙනග මේ මහල්ලන් දෙදෙනා විසින් ඔවුන්ගේ අසල්වැසියාට නියම කිරීමට අදහස් කර තිබුණු තීන්දුව
ඒ දෙදෙනාටම නියම කළහ. මෙලෙස සෙනග ඒ දෙදෙනා මරණයට පත් කළහ. එහෙත් එදින නිදොස් කාන්තාවකගේ ජීවිතය බේරා ගන්නා ලදී. දෙව වාක්‍ය එසේය. පිළිතුරු ගීය. ඔබේ පිළිතුර සමිඳුනි, ඔබ මා සමග බැවින් මට කිසිවක් නොවන්නේය. සමිඳුනි, ඔබ මා සමග බැවින් මට කිසිවක් නොවන්නේය. සමිදානෝ මායේ දානෝය, අගහිග මට නොවන්නේය. එතුමානෝ සුනිල් තරමින් මත මා සතක්වා, නිසල දිය වෙත මා පමුණුවා, මා පණ ගන්වනසේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිතු මග මාගෙන යනසේක. සමිඳුනි, ඔබ මා සමග බැවින් මට කිසිවක් නොවන්නේය. මරණය වැනි ගණඳුරු රුදුරු නිම්නේ මෙතින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසිවක් නොවන්නේය. ඔබේ කෙවිතද සැරවැටියද මා නියත සැනසෙල්ල වන්නේය. සමිඳුනි, ඔබ මා සමග බැවින් මට කිසිවක් නොවන්නේය. ඔබ මාගේ සතුරන් ඉදිරියේදී මංගල බොදුනක් පිළියෙල කරදී මා ශිරස තෙලින් ආලේප කරසේක. මාගේ කුසලාන උතුරා යන්නේය. සමිඳුනි, ඔබ මා සමග බැවින් මට කිසිවක් නොවන්නේය. ඔබේ දයාව හා කරුණාව නිතව දිවිහිමියෙන් මා අනුවෙන්නේය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේය. සමිඳුනි, ඔබ මා සමග බැවින් මට කිසිවක් නොවන්නේය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජ්වාම්තුමන් විසින් ලිය ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී, ඔබට මාහිමි වේවා. ජේසුස් වහන්සේ ඔලීව කන්දට වැඩම කළසේක. අලියම උන්වහන්සේ දේවමාලිගාවට වැඩියසේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියහ. උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළසේක. එවිට විනය දරයෝ හා පරිසිවරු කාමමිත්‍යාචාරී සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. ඔවුන් උන්වහන්සේගෙන් දිගින් දිකට ප්‍රශ්න කරද්දී උන්වහන්සේ කෙලින් සිට ඔවුන් නමතා, ඔබ අතරින් පවක් නැති තැනැත්තා පළමුකොට ඇයට ගලක් ගසන්නේ. ඊ වදාරා නැවතත් නැමි සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. ඔවුන් ඒ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකකා බැගින් යන්නට ගියේය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේද ඒ ස්ත්‍රියද පමණකි. ජේසුස් වහන්සේ කෙලින් සිට ඇයට කතා කොට, ස්ත්‍රිය, ඔහු කොහේද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්ද? ඊ ඇසුසේක. ස්වාමීනි, නැත. ඊ ඇ කීවාය, මමත් ඔබට වරද නොතබමි. යන්න, මින්පසු තවත් පව් නොකරන්න. ඒ උන්වහන්සේ ඇයට වදාළසේක. සුවිශේෂ වාක්‍යයේය. ක්‍රිස්තුගේ ප්‍රශංසා වේවා. ක්‍රිසුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරීනි, අද සුවිශේෂය තුළ අපි දකින්නේ මේ පෞකාර ස්ත්‍රීයට ගල් ගසන්නට මේ යුදා සෙනග ක්‍රිසුන් වහන්සේ අභිමුවට ඒම පිළිබඳව. දැන් මෙතනදී අපි දකින බොහොම ලස්සන කරුණක් තියෙනවා. ක්‍රිසුන් වහන්සේ කියනවා මේ ගල් අතට ගත්තු මිනිස්සුන්ට කියනවා, කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක් ඉන්නව නම් පළමු ගල ගහන්නට කියලා. එතකොට මොකද වෙන්නේ? මේ අය ගල් අතහැරලා ගල් බිම දාලා යන්නට යනවා. මෙතුළු මොකද්ද ප්‍රකාශ කරන්නේ? අපිත් වැරදි කරපු අයයි කියලා පිළිගන්නවා. මේ ගල බිමට දැමීම තුළ ඔවුන් කරන්නේ, මමත් පෞකාරයෙක්, මමත් මේ ස්ත්‍රිය වගේම පෞකාරයෙක්, පව් කරලා තියෙන කෙනෙක්, පව් කරලා තියෙනවයි කියන දෙයි.
ප්‍රේමවන්තේනි, අපිත් අද සමාජය තුළ එකිනෙකාට ගහන්නට ගල් අතට ගන්නවනේ. අපි අපේ ඇඟිල්ල දික් කරනවා අනිත් අයට. ඔබ මේ දේ කරලා තියෙනවා, ඔබ මේ වැරද්ද කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඇඟිල්ල දික් කරලා කියනවා, අන්න අරු අරක කරලා තියෙනවා, මේක කරලා තියෙනවා, අර ගෑණි මෙන්න මේ විදිහේ කෙනෙක් කියලා. ක්‍රිස්තුස් වහන්සේ කියනවා, ඔය ඇඟිල්ල දිහා බලන්න. කෙනෙකුට ගරහන්නට අපි වචනයක් නිකුත් කළොත්, ආ ඔබේ මුව දිහා බලන්න. කෙනෙකුව නසන්නට අපි යම් කිසි ආකාරයක ගලක් අතට ගත්තොත්, ආයුධයක් අතට ගත්තොත්, ක්‍රිස්තුස් වහන්සේ කියනවා මේ ආයුධය දිහා බලන්න. බලලා මෙනෙහි කරන්න, කල්පනා කරන්න. ඒ පුද්ගලයාට ඔබ වරද තබනවා. ඒ වැරැද්ද ඔබ කරලා නැද්ද? එහෙම නැත්නම් ඒ වැරැද්දේ ස්වරූපයේ පමණයි ටිකක් වෙනස් වෙන්නේ. නමුත් ඒ වැරැද්ද ඔබ කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි කියමු, මිනි මරලා තියෙන කෙනෙකුට ගහන්නට අපි ආයුධයක් අතට ගත්තොත්, අපි කල්පනා කරලා බැලුවොත්, අපි ඒ මනුස්සයා වගේ කාවහරි වෙඩි තියලා මරලා නැති වුණාට අපේ වචන වලින් අපි කෙනෙකුව මරලා නැද්ද? අපේ වචන පාවිච්චි කරලා කෙනෙකුව හොඳ නම කැත කරලා ඒ මනුස්සයාගේ මානසිකත්වයේ කඩා බිඳ දමලා ඒ මනුස්සයාව ලෙඩ කරලා අවසානයේදී ඒ මනුස්සයාව මරලා නැද්ද? මෙන්න මේ කරුණ පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේ අපිට මතක් කරනවා ප්‍රේමවන්තේනි. අපි කෙනෙකුට ගහන්නට ඉස්සෙලින් අපි ඒ ඇඟිල්ල දිහා බලලා කල්පනා කළොත්, මමත් මේ වැරැද්ද අනේක වාරයක් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ප්‍රේමවන්තේනි, ක්‍රිස්තුස් වහන්සේ අපිට කියනවා, මේ අසාධාරණයට ලක් වෙන පුද්ගලයා නේ වැරදි කරලා තියෙනවා ඇති ඒ පුද්ගලයා. නමුත් අනවශ්‍ය ආකාරයෙන් මේ පුද්ගලයාගේ වැරදි උළුප්පල දක්වලා මේ මිනිස්සයව නසන්නට හදද්දී, මේ මිනිස්සයා අසරණ වෙන තැනදී මෙන්න දෙවියන් වහන්සේ ගන්නේ මේ මිනිස්සයාගේ පැත්තයි. දැන් අද පළවෙනි කියවීම තුල අපිට මතක් කරනවා සුසන්නගේ කතාව. සුසන්නට සිද්ධ වෙනවා බොහොම ලොකු අසාධාරණයක් තමන්ගේ ජීවිතය තුල. අර පුද්ගලයෝ දෙන්න ඇවිල්ලා සුසන්නා වෛශ්‍යාවක් ලෙස ප්‍රකාශ කළාම සුසන්නට මරණීය දඬුවම් නියම වෙනවා. නමුත් ඇය දෙවියන් වහන්සේට මොර ගහලා කෑ ගැහුවම අවසානයේදී අපි දකිනවා සත්‍ය ඔප්පු වෙනවා. ඒ සුසන්නට වරද තබන අය අවසානයේදී වැරදිකරුවන් බවට පත් වෙලා සුසන්නා මිනිසුන් ඉදිරියේ බොහොම ලස්සන යහපත් කාන්තාවක් බව ඔප්පු වෙනවා. මේ ක්‍රියාව කරන්නේ දෙවියන් වහන්සේ. එහෙනම් අපි අන් අයට අනිසි විදියට වැරදි කළයි කියලා අපි ඇඟිල්ල දික් කරද්දී දෙවියන් වහන්සේ අර පුද්ගලයාගේ පැත්ත ගන්නවා විතරක් නෙමෙයි, අපගේ වැරැද්ද අපට පෙන්වල දීලා අපව වැරදිකරුවෙක් බවට පත් කරනවා. ප්‍රේමවන්තේනි, එහෙමනම් මෙන්න මේ කරුණු දෙකම අපි එක්කාසු කරලා බැලුවොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේ අද අපිට කියනවා, ඔබ කාටවත් වරද තබන්න එපා. ඔබ කෙනෙකුට වරද තබන්නට ඉස්සෙලින් ඔබගේ ජීවිතය දිහා හැරිලා බලලා ඒ වැරද්ද ඔබ කරලා තියෙනවා ඔබගේ ජීවිතය හදාගන්න. ඒක තමයි නියම කිතුණුකම කියලා මෙන්න අද දවසේ ප්‍රේමවන්තේනි ක්‍රිස්තුස් වහන්සේ අපට මතක් කරනවා. ඔබට ජේසු පිහිටයි.